හතර නේද? 30 කියලා දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි සැලසුම් ගැනවත් නෙමෙයි එතුමා කතා කරේ වැඩිපුර කතා කරේ එක්සත් ජාතික පක්ෂය ගැන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන මම දන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ සදා හොඳ පිළිතුරක් ඊයේ දිනේ ලබා දුන්නා ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවේදී කෝටි ගාණක් වියදම් කරගෙන මේ බලපතලම ප්‍රකාශයක් සිදු කරා. ඒ තමයි එතුමා කිව්වා පාර්ලිමේන්තුවේ 225 රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශ්වාස තියෙනවා කියලා අස්සම් කරලා ලබා දුන්නත් එතුමා ඒක පිළිගන්නේ නැහැ කිව්වා. එතකොට දැන් මෙතන තියෙන බලපතලකම සමහරක් අය අවබෝධ කරගන්නේ නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පාර්ලිමේන්තුව විශේෂ තැනක් ඔබ දන්නවා මේ රටේ ජනගහනය මිලියන 20ක් 21ක් ඉන්නවා නම් රටේ මිලියන 20 හෝ 21ම පාර්ලිමේන්තුවක් හැටියට පවත්වා ගන්න බෑ. එතකොට පාර්ලිමේන්තුවක් හැටියට පවත්වා ගන්නේ ජනතාවගේ නියෝජිතයි. තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන මුදල් ගනුදෙනු ගැන නීති සම්පාදනය ගැන තමන්ගේ නියෝජිතයෙක්ව පාර්ලිමේන්තුවට පත් කරනවා. කියන්නේ මේ රටේ මිලියන 21 නියෝජනය කරන ස්ථානය තමයි පාර්ලිමේන්තුව. ඒතර පාර්ලිමේන්තුවේ 225 කියන්නේ මේ මුළු රටම මේ මුළු රටේම මහ ජනතාව මේ රටේම ජනතාව මෙන්න මේකයි මේක තියෙන බයanak. සමහරක් අය හිතනවා පාර්ලිමේන්තුව කිව්වම අපේ සාමාන්‍ය ජනතාව හිතන්නේ පාර්ලිමේන්තුව 225 එක අපේ මතේ නෙමෙයි. නමුත් පාර්ලිමේන්තුව කියන්නේ ජනතාව. මේ ඒකයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මුඛ්‍ය ආරම්භය. පාර්ලිමේන්තුව කියන්නේ ජනතාව. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ මේ රටේ මුළු ජනතාවම මුළු ජනගහනයේ මිලියන 21ම කිව්වත් එතුමා පිළිගන්නේ නැහැ කියන එක. ඒතර මේක කොච්චර භයානකද?
කොච්චර ඒකාධිපති ස්වරූපයක්ද මේ හැඟෙන්නේ. මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේක රටේ ජන පාර්ලිමේන්තුවට පයින් ගහනවා කියන්නේ රටේ ජනතාවට පයින් ගහනවා කියන එක. රටේ ජනතාව පාර්ලිමේන්තුවට යටත් නොවි පාර්ලිමේන්තුවේ හඬට ඇහුම්කන් නොදෙනවා කියන්නේ රටේ ජනතාවට ඇහුම්කන් නොදෙනවා කියන්නේ. මේක ඉතා පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ. මේ මිලියන 21කින් මේ තව 225ක් විතරක් කියලා හිතන්න එපා. 225 කියන්නේ පාර්ලිමේන්තුවේ මේ රටේ ජීවත් වෙන ජනතාව. මේ රටේ ජීවත් වෙන ජනතාව නියෝජනය කරන්නේ 225. ඒතකොට ඒ පාර්ලිමේන්තුවේ 225 මාසයක් කරලත් මම ඒ ගැන ඇහුම්කන් දෙන්නේ නැහැ කියන්නේ මේ රටේ ජනතාවට ඇහුම්කන් දෙන්නේ නැහැ කියන්නේ. තොර මට මතක් වෙනවා මේ විදියටම තමයි හිටතර රටේ දේශපාලනයට ජර්මනි ඔබ දන්නම් ලෝක යුද්ධයකට ගෙනාපු හිටතර මේ ලෝකේ විනාශ කරපු හිටතර මේ ආකාරයට තමයි බලයට එතුමාත් ජනතාවගේ ඡන්දයෙන් ඇවිල්ලා ඊට පස්සේ පාර්ලිමේන්තුවට පයින් ගියා. පාර්ලිමේන්තුව කියන දේ ඇහුම්කන් දුන්නේ නැහැ. එතකොට මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන මේ දෙන්නම එකට කකට දාන. මේක මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තනියෙන් කරන දෙයක් නෙමෙයි. මේකට හයිය දෙන්නේ ඉදිපස්සේ ඉඳන් තල්ලු කරන්නේ මහින්ද රාජපක්ෂට. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි මහින්ද රාජපක්ෂ මැතිතුමායි දෙන්න එකතු වෙලා දැන් හරියට මේ රට ගිනියන්නේ ඇඩොල්ෆ් හිට්ලයි හෙන්රික් හිම්ලයි ජර්මනියේ නාසි හමුදාව මෙහි වාපය ආහාරය හිට්ලයි හිම්ලයි වගේ තමයි අද මෛත්‍රීපාල සිරිසේනයි රාජපක්ෂයි හිම්ලයි හිට්ලයි වගේ තමයි සිරිසේනයි රාජපක්ෂයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ ඒ වගේම තමයි අපි ඊයේ දිනේදී දැක්ක රජයේ සේවකයන් නිසා ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා සාකච්ඡා කරලා අර එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව කරපු කතාවම කතා කරනවා මේ රජයේ සේවකයන්. එක එක අමාත්‍යංශ ලේකම්වරු එක එක රජයේ ව්‍යාපාර නිලධාරීන් රජයේ සේවකයන් නිලධාරීන් ගිහිල්ලා එතුමා කියන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් හදන්නේ මේ රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය හදන්නේනවා රනිල් වික්‍රමසිංහට මේ රජයේ නිලධාරීන්ට ඒවා කියන්න ද අවශ්‍යතාවය තියෙන්නේ. එතුමා රජයේ නිලධාරීන්ට මේ 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 කියන සංවර්ධන ගැන කතා කරන ගම මේ එක්සත් ජාතික පක්ෂය ගැන එක්සත් ජාතික පක්ෂේ නායකත්වය ගැන එක්සත් ජාතික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරුණාකර රජයේ සේවකයන්ගොත් අන්තිමට මට නම් මේ හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන දේ අහන්න යන්නෙත් නෑ. ඔහොම ගියොත් එතුමා රැස්වීමට එන්න කිව්වට රැස්වීමට එන්න එකුත් නෑ. මොකද එතුමාගෙන් අහගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය ගැනයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැනයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. ඒක එතුමන්ලාට අවබෝධ කරගන්න පුළුවන්. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ එක්සත් ජාතික පක්ෂයේ අපි විසඳ ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට කිසිම අයිතියක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ගැනවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ගැනත් එක්සත් ජාතික පක්ෂයේ වෙන දේවල් ගැනවත් කතා කරන්න. ඉතින් එතුමාගෙන් අපි කාරුණිකව ඉල්ලීමක් කරනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට එන නායකත්වය ඒ හැම දෙයක් කිරීම අපි අපේ සමාජයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කුද්ද අධිකාරී මණ්ඩලය අපි ඒ ගැන කටයුතු කරන්න බලාපොරොත්තු. එතුමා උපදෙස් දෙනවා මේ රටේ සංවර්ධනය දැන් එතුමා උත්සාහ කරනවා මාධ්‍යත් එකතු කරගෙන මේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යනවා කිසිම ගැටලුවක් නැතුව කියන්නේ. මේ රටේ අගමැතිවරයෙක් නැති වුණාට ඇමතිවරු නැති වුණාට මේ රට කිසිම හානියකට අගාධයකට පත් වෙන්නේ නැහැ. එතුමා මේ හැම එකම අගමැති දුරත් මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලයත් මෛත්‍රීපාල සිරිසේන
කියලා හිතාගෙන එතුමා මේ නිලධාරීන් කිලු දෙනාම එකතු කරගෙන මේ රටේ කිසිම ගැටලුවක් නැතුව සංවර්ධන වැඩ කටයුතු ටික ඉටු කරන්න ඕනේ කියන මතයක් ගෙනියන්න හදනවා. නමුත් යථාර්ථය තමයි මේ රටම අගාධයට පත් වෙලා රටේ සංවර්ධනයක් සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි අති දැවැන්ත සංවර්ධනයක් මේ කෙටි කාලය තුළදී මේ පවු අවසාන මාස තුනදී සම්බන්ධ වෙලා අපි යෝජනා කරලා තියෙනවා ගම්පෙරළිය වැඩසටහන වගේ වැඩසටහන. ඒ වගේම තමයි දැවැන්ත සංවර්ධනය මම විශේෂයෙන් කියන්න මේ මගේ ආසනේ ගම්පෙරළිය වැඩසටහන තුලින් ලබා ගන්න බලාපොරොත්තු වෙච්ච මේ නිවාස ආදායම. මේ මේ ගෙවල් සමහරක් ඒවා වහලවල් ටික ගලෝයි. දැන් වහලවල් ටික ගලෝලා දැන් මේ වහලවල් වලට මේ ආදාර ටික ලබා දෙන එක නතර කරගන්න. මේ වහලවල් ටික ගලෝලා දැන් නිවාස ආදාර ටික නතර කරගන්න. මේ රටේ සංවර්ධනේ සම්පූර්ණයෙන්ම නතර වෙන්න. මේ ගම්පෙරළිය වැඩසටහන පමණක් නෙමෙයි නිවාස අධිකාරියෙන් ලබා දෙන වැඩසටහන. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තුලින් මගේ ආසනේ පවන දුම්බ ආසනේ පාරවල් 300කට ආසන පාරවල් ප්‍රමාණයක් ලක්ෂ 10 වගේ ලබා දෙලා තිබෙනවා. ඒ සෑම දෙයක්ම නතර කරලා එතුමා මේ මම මේ වගේ උදාහරණයක් දුම්බ ආසනේ ගත්තනේ ඒ ආකාරය බව දුම්බ ආසන සංවිධායකවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මේ ආකාරයේ රටේ හැම ආසනයකම ග්‍රාමීය සංවර්ධනය අඩාල වෙලා ඕනකමින් නතර කරලා මේකයි යථාර්ථය. මෙතුමා උත්සාහ කරන්න දරනවා මේ මාධ්‍ය සම්දර්ශකයක් පවත්වන්න බලනවා. මොකද්ද මෙතුමා බලන්නේ මේ මාධ්‍ය සම්දර්ශකයෙන් පවත්වන්න මේ රටේ සංවර්ධනය ගැටලුවක් නැතුව ඉදිරියට යනවා. ගැටලුවක් නැතුව ඉදිරියට යන්නේ නැහැ. මේ සංවර්ධනේ 100%ක්ම නතර වෙලා තියෙන්නේ. මේ මම ලබා මම පින්තූර කීපයක් මේ ලබා දෙන්න. මේ ගම්පෙරළිය වැඩසටහනේ නිවාස ණයව කපා කරගෙන සමහර මේ විදිහට භයානක තත්ත්වයක් තමයි සමහරක් ඒවා වහලවල් ටික ගලවන. ඒ කියන්නේ වහලවල් ගලවන මේ. මේ වහලවල් ගලවලා මේ දැන් මේක ආධාර දෙන එක නතර කරලා. ඉතින් මෙන්න මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් අද ඇති වෙලා. විශේෂයෙන්ම මේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක එක කතා කරගෙන යන විශේෂයෙන්ම මේ අධිකරණයේ සම ඇත්තටම අපිට මොන අනුපාඩු අපේ ආණ්ඩුවේ තිබ්බත් අපි සතුටු වෙන්න ඕනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අධිකරණයේ ස්වාධීනත්වයත් අපිට ලබා දෙන්න කියලා තියෙනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අධිකරණයේ කියන අපිට විතරක් නෙමෙයි මේ රටේ සමස්ත ජනතාවටම දැවැන්ත විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා අධිකරණයේ කියන. මොන බලපෑම් මහින්ද රාජපක්ෂ මැතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මේ කණ්ඩායම ඉල්ල කරත් ඒ කිසිම දෙයකට සැලෙන්නේ නැතුව අධිකරණයේ ස්වාධීනව කටයුතු කරන්නේ මේ විශ්වාසය තියෙනවා. ඒකට කිසිම සැකයක් නැහැ. මේ වෙනකොට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ නඩු කටයුතු සියල්ලම ගෙනියන ආකාරය. ඉතින් අද මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය දිහා බලනකොට අපිට පේනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් විවස්ථාදායක එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව වහලා දාන තත්ත්වයට පත් කරන්න උත්සාහ කරනවා. අධිකරණය බලපෑම් මෙල්ල කරලා අධිකරණය ගැන අධිකරණයට යම් යම් පීඩාකාරී එහෙම නැත්නම් බලපෑම් කරන දේවල් කියලා අධිකරණයත් වහලා දාන කියන තත්ත්වයට පත් කරලා තියෙනවා. එතකොට අද විධායකය විවස්ථාදායක පාර්ලිමේන්තුවත් අධිකරණයත් මේ දෙකම වහලා දාලා රට ගෙනියන තත්ත්වයකට ඒකාධිපති තත්ත්වයකට පත් වෙලා. එතකොට අර මම කිව්වා වගේ හිට්ලර්ගේ හිම්ලයි කරේ ওই දෙකම තමයි. අද සිරිසේනයි රාජපක්ෂලයි කරන්නේ ජර්මනියේ මේ ලෝක විනාශ කරපු හිට්ලර්ගේ හිම්ලයි කරපු දෙයමයි. අධිකරණය වහලා දාලා පාර්ලිමේන්තුව වහලා දාලා ෆයින් ගහලා ඒකාධිපති ස්වරූපයක් ඉන්නේ. එතුමා කියනවා තව දවස් 7කින් මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම විසඳනවා. දැන් මේ දවස් 7ේ කතාව දැන් මාස එකමාරක් ගිහින්. මුලින්ම අපේ නියෝජිතයේ හම්බෙනකොටත් කිව්වේ දවස් දෙකෙන් දවස් 7ෙන් මේ විසඳනවා.
මෙච්චර රටක් ආගාධයට පත්වෙන්න පත්ව කරලා දවස් හතක් අවදි වුණොත් දවස් හතක් ඉන්න කිසිම හේතුවක් නැහැ. එතකොට තව දවස් හතක් නෙමෙයි හෙට පාර්ලිමේන්තුවේ එහෙම හෙට පාර්ලිමේන්තුවක ඇතුළත් පැයකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් මේ. දැන් අපි ප්‍රශ්නෙට විසඳුම් ටික ලබා දීලා තියෙන එක පිළිගන්න තියෙන්නේ මොකද? පාර්ලිමේන්තුවේ බෞද්ධරේ කාටද තියෙන්නේ? බෞද්ධරේ තියෙන අයට ආණ්ඩුවයි අධිපති බාර ගන්න කියලා මේ පිළිගන්න. මේක පිළිගන්න ඇති ප්‍රශ්නයක් තියෙන්නේ නැත්නම් දවස් 7ක් කියනවා කියන්නේ මේ බොරු බයින. මේ දවස් 7ක් කතාවක් ඕනේ නැහැ. පැයෙන් මේක විසඳන්න පුළුවන්. පැයක් ගන්නෙත් නැහැ දැන් ඉලෙක්ට්‍රොනික චන්ද ක්‍රමයේ තියෙන ඉන්න විනාඩි 15 විතර විසඳ ගන්නත් පුළුවන්. ඉතින් මම විශේෂයෙන් කියන්නේ මේක මේ රට ගැන හිතලා මේ රටේ ජීවත් වෙන අනාගතයේ උපදින්නේ ඉන්න දරුවන් ගැන හිතලා මේ ප්‍රශ්නේ තව දින 7ක් යනකම් කල් යවන්න එපා. මේ ගැටලුව මේ දිනෙන් දින මෛත්‍රීපාල සිරිසේන දැතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් එකතු කරගෙන වලට වැඩ අපිට තමයි මේක වාසිය තියෙන්නේ. නමුත් රටට ආවා රටට ලොකු ගැටලුවක් කියන්නේ. ඒකෙන්ද කරුණා කරලා මේ ප්‍රශ්නේ දායි කනිම විසඳන්න කියන එක ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක්. මොනවද කියලා